අදත් ස්ථාන දෙකකදී මහ පරිමාණ මද්‍රව්‍ය තොග සාගතා. කොකෙන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සාගත් අතර පෑලියගොඩින් සාගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400කට අධිකයි. පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ටාශය පෑලියගොඩ පරණ පාලම මත අදාළුවම වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය සොයාගෙන තිබුණා. ඉන්දියාවේ සිට හලාවත මුහුදු තීරයට රැගෙන විත් ඇති මෙම මද්‍රව්‍ය තොගය පසුව කුඩා බෝට්ටුවකින් වත්තල ඇලකන්ද ප්‍රදේශයට ගෙන විත් ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ මෙම කේරළ ගංජා තොගයේ වීදිය වටිනාකම රුපියල් මිලියන 40ක් පමණ වනු ඇති බවයි. වෑන් රථයේ සැකකරුවන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එක් සැකකරුවෙක් වයස අවුරුදු 41 වූ නන්ද කුමාර් ශිවනන්දන් මොහු සන්තකයේ තිබියදී 0.38 වර්ගයේ රිවෝල්වරයක් එම සජීව පතුරම් දෙකක්ද සමග අත්අඩංගුවට ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ නන්ද කුමාර් ශිවනන්දන් නැමැති මේ පුද්ගලයා ඉන්දියාවේදී හෙරොයින් ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන වසර 10ක සිරදඬුවමක් විඳලා මීට වසර 3කට පෙර ලංකාවට පැමිණ ඇති බවටත් වාර්තා වෙනවා. මෙම වෑන් රථයට ඉදිරියෙන් ඒ අවස්ථාවේදී ඔත්තු බලමින් මෝටර් රථයක සිටි දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමටත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන්ට හැකි වෙනවා. එම මෝටර් රථය පදවාගෙන පැමිණි වයස අවුරුදු 42ක් වූ කාන්තාවකුත් ඒ වගේම එම මෝටර් රථයේ සිටි තවත් වයස අවුරුදු 39ක පුද්ගලයෙකුත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 20ක් සුවාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මේ අතර රුපියල් ලක්ෂ 150කට අධික වීදියේ වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග ඉන්දිය ජාතිකයෙකු අදාළුවම අත්අඩංගුවට ගත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරපලයේදී. සැකකරු සන්තකයේදී බිස්වාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1ක්. 34 හැවරදී මෙම ඉන්දිය ජාතිකයා අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශය කළ මෙහෙයුමකදී. සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා මෙම මද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මුම්බායි සිට ඔහු මෙරටට පැමිණ ඇති බවයි. මේ අතර රුපියල් ලක්ෂ 25ක් වටිනා කොකේන් තොගයක් සමග ඉතාලි සහ ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු පෑලියගොඩ දුම්රියපල අසලදී අද පෙරවරුවේ අත්අඩංගුවට කැරුණා. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් යමින් සිටි ඔවුන් සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 796ක් සොයාගත් බවයි. 2018 වර්ෂයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 737ක් සමග සැකකරුවන් 40,987ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. එම වසරේ අත්අඩංගුවටගෙන ඇති ගංජා සහ කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 4,084ක්. සැකකරුවන් 54,675ක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොකේන් කිලෝග්‍රෑම් 18ක් සමග සැකකරුවන් 17 දෙනෙකුද 2018 වර්ෂයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. 2019 වර්ෂයේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 113ක් සමග සැකකරුවන් 4,370ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද අනාවරණ කළා. සැකකරුවන් 4,447 දෙනෙකු සමග පොලිස් භාරයට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 976ක්. කොකේන් කිලෝග්‍රෑම් 2ක් සහ ඊට අදාළව සැකකරුවන් 16 දෙනෙකු මෙම කාල සීමාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන් 8 දෙනා අද ලබන 22 වනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එස්සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පීනන වාර්තාවක්ද පොලිස් මද්‍රව්‍ය නිවාරණ කොට්ටාශය අද අධිකරණයට ඉදිරිපත් කළා. මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සමග සැකකරුවන් 2 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගැරුණේ බේරුවල හා බලපිටිය අතර මුහුදු තීරයේදී. අනතුරුව සිදු කළ පරීක්ෂණවලින් හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රාවේ හිමිකරු ඇතුළු තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගැරුණා. මේ අතර කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් අතුරු පිරිස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගනිස්තාන ජාතිකයා ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළා. එම පුද්ගලයා අද බන්ධනාගාරය වෙත රැගෙන ගිය අවස්ථාවේ දැක් වූ ප්‍රතිචාරයයි මේ.